මරණ සති භාවනාව ජීවිතං අනියතං මරණ නියතං දැන් මේ භාවනාවල් ඉදිරියේදී විස්තරයතුව සත්‍යගානා කරන්න අපි බලාපොරොත්තු වෙනවා නමුත් අපි මේ මතක් කිරීමක් විතරයි අප්‍රමාදය ඇති වෙනවා ප්‍රමාද වෙන්නේ ඒකට මැරෙයිද දන්නේ නැහැ අදාදම පින් කරගන්න ඕනේ කියලා හිතෙනවා එහෙනම් මේව තමයි ආරක්ෂක භාවනාව එනොත් අද බුදු ගුණ භාවනාවේ පළවෙනි ගුණය අරහන් ගුණය අපි සිහි කළේ මේ අරහන් ගුණය වැඩිීමේදී මානසිකාර කළා මොනවාද කෙලෙස් සතුරන් නැසු බව එතෙන්දි මතක් කළා දිට්ඨිය මානය මානය කියන්නේ උසස් කොට සිතන අන් අයට වඩා අදි මාන හීන මාන පහත් කොට සිතන යාළුවන්ට තරම් අපිට බෑ කියලා එතන තවත් කෙනෙක් සමාන කොට සිතන ඔය මාන උද්දච්ච කියන්නේ හිත විසිරෙනවා දැන් කරපු අකුසල් ගැන හිතන කොට එහෙම විසිරලා යන එක තමයි කියන්නේ අකුසල් කළා නම් ඒවා අමතක කරන්න හිතන්නේ බයව රස විඳින්න යන්න බෑ රස විඳින්න යාමතුලින් වෙන්නේ නැවත 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 තමන්ගේ හිත විසිරෙනවා උද්දච්චයට වැටෙනවා තීන කම්මැලිකම ගැන කිව්වා ඔය බත් මතේමම කම්මැලිකම දැන් එනවා දවල්ට එහෙම ආහාර ගත්ත වෙලාවට භාවනාවට වාඩි වුණාම හොඳට එන ඔළුව කැරකිලා එනවා වටේටම හොඳ හීනක් පේනවා එතකොට අර කියන උපචාර සමාධි වගේ ලැබුණා වගේ වැටෙන මොකද අර එලි පේනවනේ හීනේ ඒක ඇත්ත එලියක් නෙවෙයි හීනෙන් දකපු එකක් වෙන්න පුළුවන් ඒ නිසා හොඳ අවදියෙන් ඉන්න ඕනේ ධර්මය අහනකොට ඉතින් ඒ බත් මතේ ආදී හේතු වෙන්න පුළුවන් තීන මිද්දේට එතකොට අපි කරන්න ඕනේ වීර්ය කරන්න ඕන නැගිටින්න ඕන ඇවිදින්න ඕන සක්මන් කරන්න ඕන මූණ හොද ගන්න ඕන ඉරියව්ව වෙනස් කරන්න ඕන අනේ සනීපයි කියලා එක ඉරියව්ව ඉන්නේ නැතුව නේද දැන් බණ්ඩාර වෙල නూర වගේ පැති වල ඉන්න අය නూర එළිය වගේ ඉන්න අය මේ තීන මිද්දේ අධිකයිනේ මොකද හීතල සීතල එන්න 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 මේ තීනයට මිද්දේට අවස්ථා වැඩි ඉතින් තමන් වීර්යවන්ත වුණොත් මිසක් අර ඒ වගේ පළාත්වල ඉන්නකොට තීන මිද්දෙම හිටියොත් බැහැ කරන්න වැඩ තියෙන නිසා මිනිස්සු නම් වැඩ කරනවා වික්ෂුන් වාසනමකට නම් එතකොට ටිකක් අර අමාරුයි. ඒ හීතල සුවයක් සුවයත් එක්ක ගුලි වෙලා සමහර නිදා ගන්න හිතෙනවා. භාවනා පොඩ්ඩක් කරනවා අය නිදා ගන්න. ඒක බලපාන. ඒතර රස්නේ වැඩි වුණොත් පිච්චෙනකොට තීනේ නැහැ. එහෙනම් අවුවට බහින්න ඕන. අවුවට කියලා දැන් තීනේ වැඩි නම් නිදිමත වගේන අවුවේ ඉන්න ඕන හිටගෙන. පිච්චෙනකොට අමතක වෙනවා. දැන් නිදා ගන්න වෙන්නේ නැහැ. දැන් රස්නේ දැනුණා. දැන් හරි. සතර අපාය දුක මෙනෙහි කරන්න මම ප්‍රමාද වුණොත් මේ කම්මැලි වුණොත් මට මේක තමයි ඉන්න වෙන්නේ. ගිනි දැල් සී කරගන්න. ආන්න කොහෙන් ගියාද නේ කම්මැලිකම. එහෙනම් මේ විදිහට මේ කෙලෙස් සතුරන් අසන්ඳ අපිට පිළිවෙලෙන් ටික ටික හරි උත්සාහ කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ නම් මේ කෙලෙස් සියල්ලම නැසුවා. ඒ නැසුවේ කොහෙදද? සෝවාන් ආදී මාර්ග ශ්‍රණියවල. සෝවාන් සකදාගම අනාගාම අරියත් මාර්ග ක්ෂණවලදී මේ සංයෝජන 10 ප්‍රහාණය කරා. කෙලෙස් සතුරන් නැසුවා කියලා කියනවා. එලට මේ උද්දච්ච හිරි ඔත්තප්පාදී කෙලෙස්. හිරි කියන්නේ ලැජ්ජ බය. අහිරික කියන්නේ නැති බව ලැජ්ජා බවට ඒක දුරු කරනවා. අනොත්තප්ප කියන්නේ බය නැහැ පව කරා. මේවා මේ අකුසල් ඒවා ප්‍රහාණය කළා. එතන මොන මාර්ගක්ෂණවලද දැන් නැති කරා කිව්වේ කෙලෙස් සතුරන් නැසුවා කිව්වේ? අරීණං කිව්වේ කනේ හත සංසාර චක්කාරෝ ආදි වශයෙන් ගාතාව කිව්වේ ආර කත්තා හතත්තාච කෙලෙස් අර සිඳලුවා කෙලෙස් ආරීන සෝමුනි කෙලෙස් අර සිඳලුවා ඒ වගේ කෙලෙස් සතුරන් නැසුවා නරහෝ කරෝති පවපාණි රහසින්වත් පව කරන්නේ නැ ඒ නිසා අරහන් කියලා අපි වන්දනා කරනවා ගුණ සිහි කරනවා දැන් ඊළඟට දැන් මෙතෙන්දි කියනවා මාර්ගඵල වලදී විශේෂයෙන් මාර්ගක්ෂණයේදී තමයි කෙලෙස් නැසන අන්දර මතක තියාගන්න කොයිසනේදී නැසන්නේ ඵලයේදී නෙවෙයි මාර්ගක්ෂණයේදී. ඊතර මේ සංයෝජන 10ක්නේ තියෙන්නේ. දැන් සමත විදසුන් වඩලා විදසුන් භාවනාවේ විදර්ශනා ඥාන 10 උපදවලා ගෝත්‍රපු ඥාණයෙන් අනුතර තමයි මේ සෝවාන් මාර්ගක්ෂණයටපත් වෙන්නේ. ඒෂණයේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන 3 එක ෂණයෙන් ප්‍රහාණය වෙනවා. ඒ පෙරපස නොවීම ප්‍රහාණ. ආය ඇති වෙනවද? නෑ සමුච්ඡේද වශයෙන් තමයි ප්‍රහාණය වෙන්නේ. තදංග ප්‍රහාණය, විස්කම්මන ප්‍රහාණය එහෙම තියෙනවා. ප්‍රහාණ තුනක්. දැන් කුසල් කරද්දි කෙලෙස් යටපත් වෙන එකට තමයි තදංග ප්‍රහාණය කියන්නේ. දානයක් දෙද්දි, සිරුරක් දෙද්දි මෙහෙම බණ අහද්දි වගේ යටපත් වෙන. හැබැයි ආයත් ඒ පිංකම අවසන් වෙච්ච ගම අරව ආයමතු වෙනවා. අර රබර් බෝලයක් වතුර යට අල්ලන් හිටියා. අතාරණ කොට උඩ එනවා. දෙවනි කොටසෙන් කියනවා විස්කම්මන ප්‍රහාණය. ධාන වඩන කොට ධාන සුවේදී කෙලෙස් නැති වගේ දැනෙනවා.
සංසිඳිලා. හැබැයි තියෙනවා. ඔතෙන්දි තමයි අර මාර්ගයේ ආචාර්යවරුන්ගේ අහගන්න නැති වුණාට පස්සේ මුලා වෙනවා මාර්ගඵල කියලා. නෑ වෙලා තියෙන මොකක්ද ධාන ආලෝකයෙන් සුවයටපත් වෙලා. බලවත් ආලෝකය කියන්නේ ධාන ආලෝකය කියන්නේ. මුළු ශරීරෙම කිමිදෙනවා මේ ආලෝකයේ. ඒ තරම් සුවයි. එහෙනම් එතෙන්දිත් රාග දේශමෝහ යටපත් වෙලා තියෙනවා විස්කම්බණ වශයෙන්. හැබැයි ආයෙත් ධානයේ බිඳුන ගම කෙලස් ඇති වෙනවා. තුන්වෙනිය තමයි සමුච්ඡේද ප්‍රහාණය. සහ මුලින්ම කෙලස් නැසන එක මාර්ගක්ෂණයේදී වෙනවා සක්කාය දිට්ඨිය. පළවෙනි එක සක්කාය දිට්ඨි මම මගේ මගේ ආත්මය කියන සංඥාව ඇති වෙනවා. දැන් මේක තියෙනවනේ සත්‍යයගේ. දැන් අපි හැමෝටම තියෙනවනේ මම කියන සංඥාව. මගේ මගේ ආත්මය. ඒක දෘෂ්ටියක් වශයෙන් තියෙනවා. අවබෝධ වෙලා නැහැ මම කියලා කෙනෙක් නැහැ එහෙම අවබෝධයක් නැහැ. අපි ඉතින් භාවනා කරනකොට හිතන තමයි. නමුත් එකපාරටම කකුල වදින ගලක රිදෙනවද? කාල් කකුල වදිනා කියලා කියන්නේ. මගේ කකුල වැදුනා රිදෙනවා අමාරුයි බුදුම්මෝ හරි මොනවාරි කියලා කෑ ගන්නවා. දැන් මොකද කෑ ගන්නේ? තමන්ගේ නිසා. රහතන් වහන්සේම කෑ ගන්නවද? නැහැ කෑ ගන්න නැත්තේ මොකෝ වේදනාවේ ස්වરૂපය දන්න නිසා. අවබෝධ ඥාණය පිහිටපු නිසා. එහෙනම් මේ මම ආයනේ නැති තැන වාසියක් තියන. අපායගාමි අකුසල් කරන්නේ නැහැ. මම නිසා තමන්ගේ දේවල් නිසා සත්ත්වඝාතන සොරකම් කාමමිච්ඡාචාර බුරුකීම් සුරාපානය කියන පංච පාපයන් සිද්ධ කරන්නේ නැහැ. එතකොට ඒ පාපයන් නොකරන තත්ත්වයට වැටෙනවා අපායගාමී පාප කර්මයන්ගේ මිදුණා එනවා. සක්කාය දිට්ඨි නැති වෙනවා. ඒ ස්වභාවයෙන්ම නැති වෙන තවත් සංයෝජන දෙකක් තියෙනවා. එකක් තමයි විචිකිච්ඡාව. දැන් මේ සැකයට පිළියමක් නැහැ කියනවා. දැන් මේ සැකේ මොනවා ගැනද? බුද්ධ ආදී අටතන සැකේ. දැන් මේ ශ්‍රාවකයන්ට සැකයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියාද? සමහර අයගෙන අපි දැක්කේ නෑ. ඒ නිසා අපිට සැක නෑ. නව සමහර අය කියනවා. එයාලේ සැකේ උපදව ගන්නවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණ දහසින් ගමන් කරාද? ඔය ආදී වශයෙන් නොඑක් විදී භාග්‍යතුන් වහන්සේ සැක කරන අය ඉන්නවා. ඊට ශ්‍රී සත් ධර්මයේ දැන් අද කාලේ හොඳට තේරෙන සැක කරන බව. ඒ ධර්මයේ දේශනා කරපු දෙයදම වෙන දෙයක්ද අලුත් දෙයක්ද කියලා සැක වෙනවනේ. දැන් සමහර විට අපිට සැක නැති වුණාට තවත් අයට සැක තියෙන්න පුළුවන්. සංඝරත්නේ රහතන් වහන්සේලා ගුණ ගැන සැකයි. රහතන් වහන්සේලා වැඩ හිටියද කියලා සැකයි. සීලය ගැන සැකයි. සීලය ආනිසංස තියද? මේ සිරු රැක්කට වැඩක් වේද කියලා සැකයක් තියෙනවා. අතීත භවය ගැන සැකයි. ඒ කියන්නේ අතීතේ අපි හිටියාද? අපිට මතක නැහනේ. කවුද දන්නේ හිටියද කියලා. එහෙම සැකයක් තියෙනවා. නමුත් ස්වභාවය නම් හිටියා. නමුත් මේ සත්‍යයට සැකයක් තියෙනවා. අනාගත ඉපදේද කියලා සැකයක් තියෙනවා. මේ දෙකම ගැන සැකයි. අතීත ගැන සැකයි, සමහරෙක්ට අනාගතය ගැන සැකයි. ළඟට මේ භවය සකස් වෙන ක්‍රමයේ වන් පටිච්ච සමුප්පාද ධර්මය ගැන සැකයි. මේක අන්තිමට අද දේශනාවේ පොඩ්ඩක් විස්තර කරන්න නිසා අපි එතනින් කෙටියෙන් දැනගමු. ඔන්න අටවිධ සැකේ. නැත් දැන් සෝතාපන්නය ගැන මොකක්ද? සහ මුලින්ම සැක දුරු වෙලා අවිච්ච ප්‍රසාදේ පිහිටනවා. දැන් සැකයක් නැහැ භාග්‍යතුන් වහන්සේ ගැන ධර්මය ගැන සංගරත්නේ. දැන් ඉතින් බෙල්ල කපනවා කිව්වත් හරවන්න නම් බෑ. පිළිගන්න එපයි කියන්නේ. බෑ වෙනස් වෙන්න කිව්වට වෙනස් වෙන්නේ නෑ. ඒක තමයි තියෙන අභිමානය. සෝතාපන්න ආර්යයන් වහන්සේ. දැන් බලන්න සාක්කියන්ට වෙච්චද? බොරු කියන්න බෑනේ. විරුඩබ කුමාරයා ගිහිල්ලා ඇව්වේ මොනවා සාක්කියද? ඔව් කියපු ඔක්කොම මැරුණා. බෑ සාක ගත්තු අය බේරුණා. සාක පෙන්නෝනේ උපක්‍රමයක් වශයෙන් සාක අල්ලගත්ත තනකොළ. ආන්න එයයි බේරුණා. අනිත් අයට කියන්න වුණා බොරු කියන්න බැරි නිසා ඔව් කියලා. මහානාම සාක්‍ය බේරුණා සීය නිසා. අනිත් පිරිස බොහෝ දෙනෙක්ටම දුන්නේ. සෝවාන් ආරයන් වහන්සේලා බොහෝ දෙනෙක් එදා මරණයට පත් වුණා. තුන්පාරක් වැඩි බේරගන්නනේ මේ පිරිසත්. විඩුඩබ කුමාරුණත් එයත් බේරගන්න පුළුවන්. එතකොට බේරුන්නේ නැහැ. මේක මේ නොවැළැක්විය හැකි කර්ම දෝෂයක්. මොකද වුනේ? ආ එන ගමනේ ගඟ ගලලා දියරෙල්ලට අහුවෙලා මේ පිරිසම රජ පිරිසම මුහුදටම ගියා. අහලා තියෙ කතා. ඒක නිදිගත් ගමක් ගහගෙන යනවා වගේ මේ ප්‍රමාද පුද්ගලයා සසරට වැටෙනවා කියන්නේ. ඒකනේ නේ කියන්නේ. ඒතර සෝතාපන්න වුණාම අන්න තත්ත්වය මරණේදිවත් පව් කරන්නේ ජීවිතය වෙනුවෙන් පව් කරන්නේ නෑ. එහෙනම් අවිච්ච ප්‍රසාදී ඉන්නවා. ආරේකාන්ත සීලයේ පිහිටනවා. සමහර අය කියනවා පව් කරනවා කියලා සවනන. නමුත් එහෙම වෙන්න විදියක් නෑ. ගන්න කතාවක් තියෙනවා. මම අහපු දේශනාවක මට අහන්න ලැබුණා මේ කුක්කුට මිත්තායේ කතාවට අනුව.
කියනවා පව් කරනවා කියලා කියනවා. නමුත් ධර්මතාවය මොකද්ද? පව් කරන්නේ නැහැ. කුක්කුට මිත්ත ගැන සිටු කුමාරිකාව සෝතාපන්න. සසරි සම්බන්ධයන් නිසා එක වැද්දෙක්ට හිත යනවා. මේ මස් සිට කරන වැද්දෝ එනවනේ කැලේ ඉඳලා. ඉතින් එයාත් එක්ක වහන් වෙලා යනවා. දැන් වැදිර හැට ගියා. දැන් සිටුකම් නැහැ දැන්. දැන් මොකද කරන්නේ වැද්දගේ රස්සා සතුන් මරන දුනු දිය ඊතල. ස්වාමි භක්තියෙන් උපස්ථානයක් වශයෙන් කරන එක දෙයක් උදෑසනින් ස්වාමියා වැරට යන්න පෙර දුන්නයි ඊතල ටිකයි අතට දෙනවා. අතට දෙන්නේ සතුන් මැරේවා මරාවා නෙවෙයි ස්වාමියාට කරන උපස්ථානයක් විදියට. එතුමිය මරුවේ නෑ. ඉතින් ගිහිල්ලා යා මරාගෙන එනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වඩිනවනේ මෙයාලට පිට වෙන්නේ. ඔය මල ඔක්කොම ගලවලා දාලා අදිෂ්ඨාන බලේ වැඩ ඉන්නවනේ. ඉතින් මහා මේගෙන වැද්දා භාග්‍යතුන් හරි විදින්න ඉන්නකොට එයා ගල් ගැහුණා. පුතුන් හත් දෙනා තෙල එයාලත් ගල් ගැහුණා. අන්තිමට අම්මා එනවා කියන අනේ බුදු පියාණෙනි කියනකොට මේ මාත්‍යද අපේ මේ මාමටද මම මේක විදින්න ගිහින් තියෙන්නේ. බුදු මාමේ කියලා වැඳා. පුතාගිතු අපේ සීයරනේ විඳින්න බුදු සීයේ කියලා වැඳ වැටුණා. දැන් මේ වැද්දොත් සරණ පිහිට ගත්තනේ. ඒතර භාග්‍යතුන් වහන්සේගේ බැල්ම ලැබුණා කියන්නේ එයාලා කොච්චර පුණ්‍යවන්තද. කැලේක හිටියත් නේ බලන්න මුළු පවුලම තෙරුවන් සරණ යලෙල් හද්දෙන ඔය කතාව හොඳට කියවන්නේ මේ ධම්මපදයේ තියෙන්නේ හොඳට කියවන්න. මේ අහිම් මෙහෙන් කියවලා ගන්න එපා එකේ කරුණ. ඒකේ දේශනාවෙම තියෙන්නේ ගාථාවෙම තියෙන්නේ මොකද්ද කියන්නේ? විස අල්ලනවලු කෙනෙක් වස. හැබැයි අතේ තුවාලයක් නැත්තම් විස ශරීරගත වෙන්නේ නෑ. දැන් සෝතාපන්න ශ්‍රාවකෙක තුවාලේ නෑ. අල්ලලා දෙනවා ආයුධ ටික. අදහසක් නෑ මරන්න. අනුබල දෙන්නත් නෑ අදහස්. ආන්න ඒකයි උපමා කළේ කුක්කුට මිත්ත. හොඳට මතක තියාගන්න. මේක වරදලා කියන අවස්ථාව මට අහන්න ලැබිලා තියෙනවා. ඒකයි මම කිව්වේ. එහෙනම් ඒවැනි කතාවක්වත් අපි තෝරගන්න ඕන හරියට. මේව ලොකු ගැඹුරු දේවල් නෙවෙයිනේ පේනවනේ හොඳටම. කතාව තේරෙන්නේ නැත්නම් ගාථාව බලන්න. ගාථාවේ භාග්‍යතුන් වහන්සේ අර්ථවත් කරලා තියෙනවා නේද? සෝවාන් වුණාට පස්සේ පිළිසරණ තියෙනවද නැද්ද? පිළිසරණ තියෙනවා. සෝතේට ආපන්නයි නිවන් මාර්ගට වැටුණ දැන් ආයෙ ඉතින් කවුරුත් ඕනේ නැහැ. පරප්‍රත්‍ය නැතුව තනියම ඉතුරු මාර්ගඵල අවබෝධ කරනවා. දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඒකනේ අපි එතෙන්ට යන්න මෙච්චර උත්සාහ කරන්නේ. ඒකනේ ගිහිල්ලා දවස් ගණන් වල වැඩසටහන් වලට ගිහිල්ලා අහුවෙන්නේ. ආසාව නිසානේ නේද? මේක ඉක්මනට ලැබෙනව නම් ආසයි නේද? අවුරුදු පාසකම් වෙන කියලා පාසකම් මේ දවස් හතරේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. මේ සෝවාන් වෙනව හතරෙනි දවසේ. දැන් අපි ආස වෙනවනේ ඒකට. 10 දවස් 10යිකුත් තියෙනවා. යා. මොකද දැන් අපි බලන්නත් එක යනවා. ඉතින් හොඳ මේ කොහෙන් හරි කමක් නැහැ ලැබෙනව නම් නේද? කොහේ හරි පඳුරකට ඉඳලා හරි කමක් නැහැ ආවෙක් අහු වෙනව නම් කියලා යනවා ඉතින්. උපමාවට. ගියාම තමයි රඟේ තේරෙන්නේ. එතකොට ඒ නිසා තමයි මුලා වෙන්නේ. මේ අපේ වීරය දැන් වැඩි වෙලා, උමනා වැඩි වෙලා, දුක වැඩි. දුකෙන් මිදෙන්න තමයි ගොඩක් උපාසිකාව තමයි මේවට යන්නේ. හිරිමියා ඉතින් ඒවට යන්නේ අල කඩපිල්වල ඔය ඉතින් තැබෑරුන් අස්සේ තමයි මේ සිරුලකින්නේ යැත්තු. වැඩි යන්නේ ඕවට. මදු විතින් මත් වෙලා නේද? බොහොම ප්‍රේමාලිංගණයෙන් රැඟුම් රඳමින් මේ අය බොහොම සතුටින් අර අජරාමර වෙලා වගේ තමයි උපාසක කියන්නේ පිරිමි පාර්ශවයේ අපේ රටේ ජීවත් වෙන්නේ. සමහරට ස්වාමීන් වහන්සේට නිඳා කරන්නේ වැඩියෙන් මේ පිරිමි අය. උපාසිකාව පන්සල් යනකොට කතා හදන්නේ ගෙදරම ඉන්න අය. ඉතින් මොකද වෙලා තියෙන්නේ? මාරාවේශ වෙලා වගේ කැමති නැහැ නිවන්ට. හැබැයි එක හොඳ ගතියකුත් තියෙනවා. හොඳට දේවල් විමසනවා මේ පිරිමි ආත්මයේ තියෙන අය. පුරුෂයෝ. දැන් අපිත් පුරුෂය වශයෙන් හිටි. පැවිදි වුණත් පුරුෂයෙක් වශයෙන්. ඒත් ඒකේ තියෙන ගතිය තමයි වහා රැවටෙන්නේ. උපාසකාවන්ගේ තියෙන එක දෝෂයක් තමයි වහා ඉල්පෙනවා, වහා සතුටු වෙනවා, වහා රැවටෙන කියනකොටම අල්ල ගන්න. පුරුෂයාගේ තියෙන දේ පෞරුෂත්වයේ ඒකෙ තියෙන ලක්ෂණයක් තමයි ගොඩක් පිරිමියාගේ හැමෝම නෙවෙයි සමහර රැවටෙන ස්ත්‍රී ලක්ෂණ තියෙන පිරිමිත් ඉන්නවා. නමුත් හරි පිරිමි ගතිය නම් මොකද්ද? හොඳට විමසනවා. එහෙනම් අධර්මයෙන් උනත් රවට්ටන්න අමාරුයි. එහෙනම් පුණ්‍යවන්තෙන්න එයා තෝරගන්න මේක හරියන්නේ නෑ. මේකෙන් මම නිවුනේ නෑ. හැබැයි හාමුදුරුව නම් නිවුනා කියලා කියනවා මට. මගේ නම් නිවිච්ච බවක් පේන්නේ නෑ. තමන්ට දැනෙනවා නිවිල නම් වෙනදට වඩා කෙලෙස් අඩු වෙන්නේ නැහැ. එහෙනම් ධානයට මුලා වෙන්න එපා. ධාන ලැබුණොත් ඔබ භාවනා කරන කෙනෙක් වුණොත් තමයි මේක මුලා වෙන්නේ. නැත්නම් නිකන් පොල් ගාන වළං ඕදන රෙදිය පුළුණ කෙනෙක්ට මේක වෙන්නේ නැහැ. එකපාරටම ඉන්න ගමන් එලිපෙන්නේ නැහැ. භාවනාවට වාඩි වුණාම මේක වෙන්නේ. එතකොට තමයි මේ එක එක සෙල්ලම් සිද්ධ වෙන්නේ. නම් මේ ආලෝක සංඥා පටිභාග නිමිති ආදීනවා බලවත් වෙනවා.
හඳේලිය වගේ එනවා තරු වගේ එනවා මහා ෆ්ලෑෂ් ලයිට් වගේ එන්න පුළුවන් මේක සෝවාන් ඵලය කියලා හිතන්නේ හොඳ නැහැ එහෙම හිතන්න එපා සමහර ධානයකට ලං වුණා පමණයි ධානයක්වත් නැති වෙන්න පුළුවන් දැන් ගොඩක් අය කියන හැට ධාන තමයි තියෙන්නේ ඒ ධානය වසී කරගෙන සුවපත් වෙලා දෙවෙනි ධාන වලට ගිහලා එහෙම වසී කරගෙන සුවෙන් ඉන්නිට කමක් නැහැ ඉතින් ඒ නිසා මේක හොඳට අල්ල ගන්න ඕනේ මේ සෝවාන් මාර්ග ඵලය කියන එක වරද්ද ගන්න හොඳ නැහැ පළවෙනි තැනනේ මෙතන වැරදුනොත් ඉතුරු ඔක්කොම වරදිනවා ඇයි ඉතින් නැති දෙයක් තියනවා කියලා හිතාගෙන ඉන්නවා පස්සේ තමයි තේරෙන්නේ තිබිලා නැහැ කියලා තර ප්‍රමාද වැඩි. තර මෙතන නැති වුණා දැන් සංයෝජන දෙකක් ගැන කිව්වා. තුන්වෙනි එක සීලබ්බත පරාමාස. සීල වෘත සමාදන් වෙන්නේ නැහැ ආර ශ්‍රාවකයා කවදාවත් නිවන් අවබෝධය පිණිස. දැන් සීල වෘත අපි අතීත දෙකලා තියෙනවා. ගව වෘත, ආචර වෘත, ඒ කියන්නේ ගවය වගේ ආහාර ගන්නවා, හැසිරෙනවා. සුනකිය වගේ හැසිරෙනවා. එළුව වගේ හැසිරෙනවා. කටු ඇකිලි වල නිදා ගන්නවා. නොයෙක් සරණ යාම් වලට පත් වෙනවා. ඉතින් මේ මිසදුටුවන්ට අහු වෙන්නේ නැහැ එයා. වෘත සමාදන් වෙන්නේ නැහැ. වෘත කියන්නේ මම මේ දේ සමාදන් වුණොත් මට පිහිට ලැබෙයි කියලා හිතනවා. මේක නිකන් සිංහලෙන් කියුවේ නැත්නම් තේරෙන්නේ නැහැ නේ. මොන වගේ වෘතද කියලා අද තියෙන්නේ.